මාතර දිස්ත්‍රික්කයේ මේ අපදා තත්ත්වයන්ට මුහුණ පාමින් තිබෙන ප්‍රදේශවල මම කැමති මේ පිළිබඳ තත්ත්වයන් දැන් තත්ත්වය දැනගන්න. ඔව් ඇත්තටම මේ වෙද්දි මේ වඩාත් මේ වර්ෂා පතනය පත් වෙනවා මේ ප්‍රදේශයේ මම දැන් ඉන්නේ තිහකොඩ කපුදුව කියන ප්‍රදේශයේ තමයි දැන් ඉන්නේ. ඒකට අපේ දැනට අපදා සමග මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකා ජිතා සංගමය මගින් මේ ප්‍රයත්නක වැඩසටහන තුළ පවුල් 3400කට අධික ප්‍රමාණයක් අවතන්ලා තියෙනවා. මෙම ප්‍රමාණ සහනකාරී සීම සහ අදාළ රෝගීන් ප්‍රවාහනය ඒ වගේ දේවල් තමයි අපි කරගෙන යන්නේ. එතකොට අපේ ජීවිතාරසීන් 100ක් පමණ සේවය යොදවලා තියෙනවා. ඒ වගේම සරෝද දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ සිටින රියට් කණ්ඩායම සමාජිකයින් සහ ශ්‍රී ලංකා ජිතා සංගමයේ ජීවිතාරසීන් නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ සඳහා දායක වෙනවා. ඒ වගේම නාවික හමුදාව විදහා හමුදාව ඇතුළු විවිධ හමුදාව සහ පොලිසියත් මේ සඳහා දායකත්වය සපයනවා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ තුළ තිබෙන පාසලකම් කොටස් වලින් මේ අවතන් වූ සත්වයේ පවතින පිළිවඩ පාසලකම් කොටාසය ඒ වගේම අසුරලිය මේ මාලිම්බඩ මාතර කියන පාසලකම් කොටස් වල පාසලකම් වුණු සහ සියලු දෙනා ඇතුළු ජීවිතාරක්ෂකයෙක් ලෙස මේ මොහොතේ රටේ ජනතාවට ආපදාවන්ට මුහුණ පාන ප්‍රදේශවල ජන ජීවිතයේදී පරිස්සම් විය යුතු උපදෙසක් විශේෂයෙන්ම තිබෙනවාද මේ ජල තත්ත්වයන් එක්ක කටයුතු කිරීමේදී? ඔව් අපි ඇත්තටම අපේ මූලික පරමාර්ථය ජනතාව සහ සැලසීම වගේම ජනතාවගේ ආරක්ෂාව. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙනවා අපේ ජීවිතාන් දෙදාරින් නිතරම අපේ තියෙන මේ යාත්‍රා උපයෝග කරගනිමින් එම ස්ථානවල සරි කරමින් අපි කියන්නේ සාමාන්‍යයෙන් සමාජ පොඩි ළමයි ඉන්නවා ටියුබ් වගේ දේවල් අරගෙන එනවා අයින් වලට. ඒ වගේම මාතර තියෙන පරපතනම කාරණාව තමයි කිඹුල් ඌදර. එතකොට මේ කිඹුල් මේ වෙද්දි ගංගාවල් වල නෙවෙයි අයින් වලට ඇවිල්ලා ඒ තියෙන සත්තු උඩ උන් අයින් වලට එනවා. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මොනම වෙලාවකවත් වතුරට යන්න එපා, මොකද තමගේ ජීවිතේ වටිනවා. ඒක නිසා තමන්ට අවශ්‍ය කරන සහන කණ්ඩායම් විසින් ඒව සපයීම සිදු කරනවා. ආදාල ආරක්ෂක කටයුතු ශ්‍රියාමග අනුගමනය කරන විදි අපි කියලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ආපදා සමසන මධ්‍යස්ථානයේ නිකුත් කරන දේවල් පමණක් පිළිගෙන කටයුතු කරන්න කියන එක සමහර තැන්වල අපි දැක්කා. මේ අපේ ජනතාව සමහර ස්ථාන නරඹන්න යන විචයක් තියෙනවා. ඊට පස්සේ පොඩි අය පහුරු හදම් පදිනවා මේ වගේ දේවලුත් වෙනවා. සමහරවිට මාළු කටව අල්ලන්නත් අපි දැක්ක ඊයේ නායිම්බල් ප්‍රදේශයේ පොඩි දරුවෝ මාළු කටව අල්ලන්න එහෙම මේ යනවා. ඒ වගේ දේවල් වලින් අතරම වැඩිහිටි විදිහට ඒ වළක්වන්න ඕන. මේ හොද සිඹුල් සිඹුල් වන පරිසරන විචයක් අපිට දැක් ගන්න ලැබුණ සමහර තැන්වල විශේෂයෙන් වැඩේවත්ත වගේ ප්‍රදේශවල මාතර. එතකොට ඒ වගේම මැතිවට ප්‍රදේශයේ සමහර තැන්වල සිඹුලු සැරසන විදිහට මේ ගන්න අපේ නිරීක්ෂණය වුණ අපි අපේ යාත්‍රා වලින් ගමන් කරන අවස්ථාවලදී අයින් වල ඉන්න වගේ. ඒක නිසා අපේ ඇත්තටම මේක සිතාම පරිසරම වීදුවේ වතුර වගේම මේ සිඹුලු උදරත් අපිට ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. අද යම් කිසියකින් රාත්‍රියේ මිලිමීටර් 100 එක්මුවහොත් මේ මාතර වතුරෙන් යටවීමේ අවධානමක් විශාල ගංවතුර තත්ත්වයක් තිබීමේ අවධානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. ඒ සඳහා තිබෙන සූදානම කෙසේද කියා ඔබගේ පැත්තෙන් මා දැනගන්න කැමති. ඔව් අපි මේ වෙනකොටත් අවශ්‍ය යාත්‍රා කීපයක් මාතර ඒ අවදාළ ප්‍රදේශවලට මේ වෙනකොටත් ස්ථාන දෙක කරලා තියෙනවා. ඒ වගේම අවසන් මධ්‍යස්ථානය සහ අපි ඒ වගේම මෙම සාසල්ලේකම් කොට්ටාස ඇතුළු සිරු දෙනාම අපි අපදාවට මුහුණ දීමට සූදානම් වෙලා තියෙනවා.